වේවා ඔබ වහන්සේ මීට පෙර අදාළ ඒ දහමේදී ඔබ වහන්සේ දේශනා කළා අපේ ගෞතම බුදු පියාණන් වහන්සේ සමුච්ඡේද ප්‍රහාණයෙන්ම අනුසය කපල අයින් කරන හැටි දේශනා කළ බව ඒක අපේ බුද්ධ ධර්මයේ සඳහන් වෙන බව එතනදී ඔබ වහන්සේ දේශනා කළා ආර්ය පරිශ්‍රණයක් තමා තුලින්ම කළ යුතුය කියලා එතනදී අරහතුන් වහන්සේ මගේ පැනය එත ආර්ය පරිශ්‍රණයක් තමන්ම කරනවා කියලා එතනදී අදහස් කරන්නේ අපි ඇලීමක් ගැටීමක් එහෙම නැත්නම් මැනීමක් කරන වෙලාවලදී ඒ එන රාග ගතිය, ద్వේෂ ගතිය, එහෙම නැත්නම් මෝහ ගතිය අඳුනාගෙන ඒ එන වේගය, වේදනාව, ආවේගය, වේමත්තතාව අපි දැකලා විපරිණාම ධර්මතාවය තේරුම් අරගෙන නිච්ච සුඛාත්ත මරලා දාලා බුද්ධානුසතියෙන් නිබ්බිදා වීමද ඔව් ඒක තමයි දැන් අරිය පරිශ්‍රණයක් කියන වචනේ දැන් අරිය පරිශ්‍රණ සූත්‍රය දැන් ඉස්සර මේකට මේ ත්‍රිපිටක කාර්යෝ ඉස්සෙල්ලා මේකට කිව්වේ පාතරාසි සූත්‍රය එහේ පස්සේ කාලෙක ත්‍රිපිටකය පරිවර්තනය කරලා මේ වගේ නම් දානකොට මේක තියෙනවා අරිය පරිශ්‍රණයක් ඒක නිසා මේකට කිව්වා අරිය පරිශ්‍රණ සූත්‍රය අද ත්‍රිපිටකයේ තියෙන අරිය පරිශ්‍රණ සූත්‍රය ඇත්ත වශයෙන්ම බුදුහාමුදුරුවෝ අරිය පරිශ්‍රණයක් කළා. ඒක කියලාම කියනවා. දැන් මේ නම මොකද්ද? අරිය. අරි. ප්‍රිය අරිය කියන. ප්‍රිය අරිය අනරිය. තුනක් තියෙනවා. ත්‍රිපරිවර්තයක් තියෙනවා. දැන් ඔබ පෘථග්ජන පුද්ගලයෝ කරන පරිශ්‍රණයක් තියෙනවා. එහේ. ඒක මොකද්ද? අනරිය පරිශ්‍රණයක්. ඒ කියන්නේ ඔබ ප්‍රිය දෙයට ඇලෙනවා නම් ඔබ ලාභ පරිශ්‍රණයක් කරනවා අනාර්ය පරිශ්‍රණයක් කරනවා ඔබ රාගයේ දේසේ මොහේ අලුතෙන් හදාගන්න ඒක අනාර්ය පරිශ්‍රණයක් එතකොට බුදුහාමුදුරුවෝ මේ අනාර්ය පරිශ්‍රණය කියන එක නිවැරදිව තේරුම් අරගෙන මේ අනාර්ය පරිශ්‍රණය මිදී නිදහස් වෙන්න නම් අරිය පරිශ්‍රණයක් අරිය කියන්නේ රියගමන අවසන් කරන මේ රියගමන අවසන් කරන පරිදේශනය අරිය පරිදේශනය නමුත් මේ රිය පරිදේශනය මේක ඊට පස්සේ තියෙනවා විරිය වැරදි දේ වෙන් කර කර අස්කරන එක විරිය පරිදේශනයක් තේරුණාද එතකොට තරහක් වෙනකොට තරහ අයින් කළා මෙත්තානුසතිය වඩන එක අරිය පරිදේශනයක් වගේම විරිය පරිදේශනයක් අර තරයෙන්ම කටයුතු කළා නම් අනරිය පරිශ්‍රණයක්. එතකොට මේ අපි කවුරුත් ඔබ මනසක් තියෙන සියලු දෙනා කල්පනා කරන්න ඕන ඔබට කොහෙන් හරි කනට වචනයක් අහලා ඇහැට චිත්‍රයක් දැකලා පින්තූරයක් දැකලා රූපයක් දැකලා නාසයට ගඳ සුවඳක් දැනලා දිවට මේ මොහොකට හෝ ඔබට නොගැලපෙන දෙයක් දැකලා අහලා විඳලා බලලා ඔබට තරහක් එනවා නම් ඔබ ඒ තරහෙන් සංචේතනා පාත්වලා සම්පස්ස වෙලා සංකාර කළොත් ඔබ කරන්නේ අනරිය පරිශ්‍රණයක්. ඔබ මේ වගේ තරහක් එන්න පුළුවන්. ඒක ස්වභාවිකයි. ඔබට ඔබේ ඇහෙන් ඔබට අප්‍රිය අමිහිරි දෙයක් දැක්ක ගමන් ඔබට යම් වේගයක් එනවා. හැබැයි ඒ වේගය ඔබ අර අනරිය පරිශ්‍රණයක් කරනවා නම් විතරයි තරහක් වෛරයක් ක්‍රෝධයක් ඇති කළා. අර අනුසය පටිග අනුසය උපද්දා ගන්නා තත්ත්වයට පත් කරගන්න. ඒක ඔබ නවත්තා ගන්න ඔබ දැනගන්න ඕන දැන්. එතකොට එහෙම නැත්නම් අපි සිංහලෙන්ම කිව්වොත් ඔබට ඔය අහපු වචනයක් හරි ඇහැට දැක්ක එකක් හරි කනට ඇහු එකක් හරි එක හිතට ආපු දෙයක් හරි දීගං වා හෝ රසං වා හෝ කොයි ආකාරයෙන් හරි ඔබේ හිතට විතක්කයක් විචාරයක් ආවොත් ව්‍යාපාද. ඒක අනරිය පරිශ්‍රණයක්. ඒකෙන් විදී නිදහස් වෙන්න ඔබ දක්ෂයෙක් වෙන්න ඕන ඔබ කළ යුතුදේ අනුගමනීය ප්‍රතිපදාව ඔබ දැනගෙන ඒ ප්‍රතිපදාව අනුගමනය කරන්න ඕන. කළොත් ඔබ
අරිය පරිේශණයක් කරන ආර්ය ශ්‍රාවකයෙක් වෙනවා. නොකොළොත් ඔබ අනරිය පරිේශණයක් කරන පුතග්ජන පුද්ගලයෙක් වෙනවා. ඔය දෙක පැහැදිලිව පිරිසිදුව මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ බොහෝ සූත්‍ර ධර්මවල කියලා තියෙනවා පැහැදිලිව. එහේ ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ ඔය දේශනාවේදී එක තැනක පැහැදිලි වුණා මේ මනස සිතට මුල් වෙනවා අය සිත මනසට මුල් වෙනවා අය කියලා. අන්‍යමඤ්ඤ වශයෙන් අන්‍යෝන්‍ය වශයෙන් ඒ දෙකම මේ දැන් හිත කිලුටු වුණොත් මනස කිලුටු වෙනවා. එහේ ස්වාමීන් වහන්ස, හිත කිලුටු වුණොත් හිත කිලුටු වීමත් සමග වාපිච්චෙම් තුනම කිලුටු වෙනවා. හිත කිලුටු වීමත් සමග මොකද වෙන්නේ? වාපිච්චෙම් තුනම කිලුටු වෙනවා. මේ වාපිච්චෙම් කිලුටු වීමත් සමග ලේ ධාතුව කිලුටු වෙනවා. ලේ ධාතුව කිලුටු වීමත් සමග මේ සියුම් ලේ අර මොලේ කියන එකේ තියෙන ශෛල ඒක ලේ යන්නේ නැහැ. නමුත් මේ මොලේ වටා සියුම් කේශ නාලිකාවලින් ලේ ගමන් කරනවා. අර කිලුටුලේ කලුලේ කුණුලේ ගිය ගමන්ම ඒවා අර කිලුටු කලු ශක්තිය නිසා අර ශෛල ඔක්කොම පුච්චෙනවා. පුච්චෙන මනස මොට්ට කරනවා. දැන් සාමාන්‍ය දරුවෙක් ඉපදිලා අවුරුදු 8ක් 9ක් යනකොට තාම කිලුටු වෙලා නැහැ හිත. ශෛල 80,000ක් විතර මොලේ තියෙනවා. හැබැයි අපි අවුරුදු 50ක් ගිය අසුදවත් පුතග්ජන පුද්ගලයෙක් ගත්තොත් ඔය ශෛල 80,000න් 1000යි ඉතුරු වෙලා තියෙනවා. අනික ඔක්කොම ටික පිච්චිලා ගිහින්. නමුත් යම්කිසි කෙනෙක් මේ ධර්මයේ තේරුම් අරගත්න අර සතර කමඨාන් නිවැරදිව ප්‍රායෝගිකව අරිය පරිශ්‍රණයක් කරනවා නම් සමුදය නිරෝධ කරනවා නම් නැවත අර ශෛල අඩු ගානේ 40,000ක්වත් නැවත ප්‍රකෘති ධර්මයටපත් වෙලා නැවත මනස ප්‍රභාමත් වෙනවා. ඒකයි ඌරිපම්චතාගත කිව්වේ. අරහතුන් වහන්සේ කමා වේවා මේ එතනදී මේ ඔබ වහන්සේ ওই පැහැදිලි කිරීම තුළ මට තේරෙන්නේ දැන් අපි සමුදය නිරෝධ කරන්න ගන්නකොට එතනදී මේ අර මනෝමය කායයෙන් එන අර තල්ලුව දීගම්මා වලින් දෙන තල්ලුවත් ඔතන සිතට මුල් වීමක් ඔතන පැහැදිලි වෙනවා නේද අරහතුන් වහන්සේ? ඔය එක අපි දැන් හවස මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ කියනකොට මේ දීගම්මා රසංවා විග්‍රහ කරනවා. එහෙසම්. ඒක නිසා ඇත්ත වශයෙන්ම අපි මේ මනුසත් ප්‍රතිලාභයක් ලැබුවේ දීර්ඝ සංසාරෙත් අපි යහපත් දේවල් හොඳ දේවල් පුරුදු කරලා තියෙන නිසාත්. ඒ හොඳ දේවල් මෙහෙම පුරුදු කරේ නැත්නම් අපි ගාව නැත්නම් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අලෝභ අදේස අමෝහ ලෝභකේ දේසක්කේ මෝහකේ වගේ යහපත් කරුණු ධාරණා තියෙනවා අපි ගාව. ඒ සියලු දේ අපි ප්‍රයෝජනෙට ගන්න ඕන. ඒ වගේම දීර්ඝ සංසාරේ අපි තාම නිවන් දැකලා නැත්තේ නැවත අපායට යන්න සිද්ධ වෙන්නේ අර දීර්ඝ සංසාරේ අපි ගාවත් කාම විතක්ක විචාර ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක විචාර තියෙන නිසා මේ දෙක වෙන් කරලා දෙපැත්තට හඳුනා ගන්න ඕන. වර්තමාන මොහොතේ අපේ හිතට එන්නේ කාම විතක්ක විචාරද නෙක්ඛම් සවිතක්ක සවිචාරද? නෙක්ඛම් සවිතක්ක. ව්‍යාපාද විතක්ක විචාරද අව්‍යාපාද සවිතක්ක සවිචාරද? විහිංසා විතක්ක විචාරද අවිහිංසා සවිතක්ක සවිචාරද? මේ දෙආකාරයේ දෙවිදියේ විතක්ක විචාර සවිතක්ක සවිචාර පුද්ගලයෙකුට එනවා. එතකොට ඒක අපි දැන හඳුනාගෙන අපි සවිතක්ක සවිචාර අනුගමනය කරන්න ඕනේ විතක්ක විචාර අයින් කරන්න. ඒක ආනපාන. එහි ස්වාමීන් වහන්සේ. ඒක සම්පූර්ණ නිරෝධය. කමා වේවා, මට තව චූටි ප්‍රශ්නයක් තියෙනවා රහතුන් වහන්ස. අර බාහිර දාරුචීරිය තුමා මේ චතුසු ආහාරේසු අවබෝධ කරගත්තායි කියපු තැන ඒ කිව්වේ මේ රහතුන් වහන්ස අර චතුරාර්ය සත්‍යයද නැත්නම් සතර කම? නෑ, චතුසු ආහාරේසු කිව්වේ මේ ඉන්ද්‍රිය සංවරය ditth sutta mutta viññata කියලා හතරකට බුදුහාමුදුරුවෝ බෙදුවා. එහේ දැන් ඇත්ත වශයෙන්ම ආයතන හයක් තියෙනවා. ඇහැ කන නාසය දිවකය මන කියලා හයක් තියෙනවා. හය බුදුහාමුදුරුව හතරකට චතුසු ආහාරේසු. පළවෙනි එක ditteva dittamattam bhavissati. දෙවෙනි එක suteva sutamattam bhavissati. තුන්වෙනි එක muteva mutamattam bhavissati. හතරවෙනි එක විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් bhavissati. එතකොට
දැන් අපි මේ ලෝකයට සම්බන්ධ වෙන හය තමයි ඇහ කන නාසය දිවකය මන හය. හය. එතකොට ඇහ වෙනම ගත්තා. දිත්තේව දිත්තමත්තම් භවිෂති. කන වෙනම ගත්තා සුතේව සුතමත්තම්. නමුත් නාසයයි දිවයි කයයි මුත හැටියට එකකට ගත්තා. නමුත් හිත විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂති එකකට. එතකොට අර හය හතරකට එකතු කළා තුනක් එකතු කළා. ඒකයි බුදුහාමුදුරුව කළේ ඒක චතුසු ආරියසු. එතකොට මේ බාහ්‍ය දාලු වීර්යතුමාට බුදුහාමුදුරුව මේ දේශනා කරපු ධර්මයේ දැන් ඔය දිත්තේව දිත්තමත්තං භවිස්සති. සුතේව සුතමත්තං භවිස්සති මුතේව මුතමත්තං භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති. මේකේ වැදගත්ම ගඹුරු ගැඹුරුම ධර්මතාවයේ තියෙන වචනේ මොකද්ද? මුතේව මුතමත්තං විඤ්ඤතේ විඤ්ඤාණමත්තං භවිස්සති. නෑ. භවිස්සති. ඒ කියන්නේ මේ බැහැර කරන දිත්තේව දිත්තමත්තං. දැකීම ඇහෙන්නේ දකින්නේ දැකීම දැකීම මාත්‍රයකට සීමා කරලා මත්තං මේ දැකීම නිසා බිහිවන වැරදි දේ වෙන් කර කර අස් කරන්න ඕන. බා විස්සති වචන හතරක්. බයන්නේ ඉන්නේ බිහිවීම බව, වියන්නේ ඉන්නේ වැරදි දේ වෙන් කිරීම අස් කිරීම කියන ක්‍රියාකාරකම් හතරම තියෙනවා. බා විස්සති. අරහතුන් වහන්සේ එතනයි කියන්නේ මත්වීම නේද? එතන අයින් කරන්න කියන්නේ මත්වීම කියන එක ඉතුරු එන්නේ තව හුඟක් පස්සේ. මේ මුලින්ම කරන්න ඕන දෙයක්. දැකීම දැකීම මාත්‍රයකට සීමා කරලා අර හතර කමඨාන් කරනකොට භවිෂ්‍යති වෙනවා. විපරිණාමයේ දැකීම නේද අරහතුන් වහන්සේ? විපරිණාමයේ විතරක් නෙමෙයි, විපරිණාමය කියන්නේ හතර කමඨාන් වලින් එකක්. එක පිළියයක්. අර නිච්ච දැකලා අනිච්ච මෙනෙහි කළා නිච්ච අයින් කරන එක, ඒ වගේම සුඛ අයින් කරන්න දුක අනුපස්සනා කරන එක, අත් මම මගේ කොට ගැනීම අයින් කරන්න විපරිණාමයේ දකින්න ඕනේ. ඒක විපරිණාමයේ දකීම එක අවස්ථාවක්. මේ ඔක්කොම හතර කම්ඨාන් ඇතුළේ තියෙන දේවල්. මිනිස්සේ කැටියට තේරුම් ගත යුතු දේවල්. අරහතුන් වහන්සේ එතනේ ඔබ වහන්සේ මේ ගැඹුරින් කියන්නේ සංඥාව ඉවත් කිරීම, සංඥාවෙන් මේ කියන්නේ නෑ ඉවත් කරන්න බෑ. ඇහෙන් දකින්න එක කාටවත් නවත්තන්න බෑ. ඇහ කන නුකර. අරහතුන් වහන්සේ ඒනර වේගය අඳුනාගෙන ඒක නෙමෙයි කරන්න ඕන. ඔය ඇහ තියෙන්නේ රූප බලන්න, කන් තියෙන්නේ ශබ්ද අහන්න. ඒ ඇහෙන් දැක්ක දේ නිසා අපේ හිතේ ඇති වෙන වේගේ වේදනාව ආවේය සමුදේ නිරෝධ කිරීමෙන් සතර කම්ඨාන් වැඩිවීමෙන් වේගේ වේදනාව නිරෝධ වෙනවා. උපාදානයේ පටිනිසග්ග වෙලා උපාදානයෙන් මිදෙනවා. අරහතුන් වහන්සේ දිත්තේ දිත්ත මත්තං කියලා එතන අර බාහිරදාර මාත්‍රයකට සීමා කළා. දැකීම නවත්තන්න බෑ. ඒකයි මත්තං කිව්වේ. ඒයි ස්වාමීන් වහන්සේ නිරෝගී සුවයම වේවා.